කොවිඩ් වසංගතයට මූණ දෙන ලෝකෙට දැන් අලුත් තර්ජනයකටත් මූණ දෙන්න සිදු වෙලා තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය බලය තලිබන් කණ්ඩායම අල්ලගෙන තියෙනවා. තලිබන් කණ්ඩායම මීට පෙර ඇෆ්ගනිස්තානය පාලනය කරපු අවස්ථාවේදී ජිහාඩ්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් ගණනාවක් එතෙන්දි බැස්සුවා. ඇත්ත වශයෙන්ම සැප්තැම්බර් 11 වෙනිදා ඒ ප්‍රහාරය ආරම්භ වුණේ මේ අල්කයිඩා සංවිධානයේ ඒ සංවිධානය ක්‍රියා කරේ ඇෆ්ගනිස්තානයේ. දැන් මේ අලුත් තත්ත්වයේදී යලිත් තලිබාන් ආණ්ඩුවක් යටතේ ඇෆ්ගනිස්තානය මේවැ ජිහාඩ්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් වලට මධ්‍යස්ථානයක් වෙන සැකය හැම එක්කෙනා එක්කම තියෙනවා. ඒ ගැන අපි විශේෂයෙන්ම මතක තියාගත යුතුයි. මේ කොරාණයේ වැරදි අර්ථකථනයක් උඩ ලෝකේ තියෙන ආණ්ඩු වලටත් ජනතාවටත් පහර ගහන එක අපි කාටවත් අනුමත කරන්න බෑ. මේකේ තර්ජනය සම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍ය වලටත් එනවා, අනික් රටවල් වලටත් ලැබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි මේ ගැන විශේෂ අවධානයක් යොමු කර යුතුයි. තලිබාන් පාලනය පිළිගැනීමට අපේ යුතුකමක් නැහැ. ඒ නිසා සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙලා ත්‍රස්තවාදී කණ්ඩායම් නොතියනවා නම් පමණක් අපිට මේ පාලනය ආණ්ඩුවේ හැටියට පිළිගන්න පුළුවන්. ඒ එක්කම අපි දැනට කබුල් නගරයේ තියෙන තානාපති කාර්යාලය එතනින් ඉවත් කර යුතුයි. අපිට මධ්‍යම ආසියාවේ තානාපති කාර්යාලයක් වුමනයි වෙන ස්ථානයක වෙන රටක අපිට ඒක ආරම්භ කරන්න පුළුවන්. ඒ නිසා රජය දැනට තලිබාන් පාලනය පිළි නොගෙන අනාගතයේ දිහා බලලා තීරණයක් අරගත යුතුයි කියන එක මගේ අදහස. ඒ වගේම තලිබාන් මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් මේ ත්‍රස්තවාදීන්ට ඒ පිළිබඳ දැනට වැළැක්වීමට ගත යුතු පියවර ගැන ආණ්ඩුවේ අවධානය යොමු වෙන්න ඕනේ. එහාට ගමන් කිරීම ඒ සියල්ලම පාලනය කරන්නට පියවර ගන්නට සිදු වෙයි. ඒත් මේ තර්ජනය ගැන අපි දැන් අවධානය යොමු කරලා ක්‍රියා කර යුතුයි කියලා මම කියන්න කැමතියි. නැත්නම් අපි මතක තියාගන්න ඕනේ බාමියන් බුද්ධ ප්‍රතිමාව නැති කරපු මේ තලිබාන් සංවිධානය පිළිගන්න ගිහින් අපි දැන් මේ කලාපයෙන් නැති කරපු ත්‍රස්තවාදය යලිත් ඇති කරගන්න පුළුවන්.